රටපුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි. ලාදුරු කියන්නේ චර්ම රෝගයක්ද? නැත්නම් අපි දන්න මේක ස්නායුත් එක්කත් බැඳිලා තියෙනවා. මේක යම් කිසි ආකාරයක අනතුරුදායක තැනකට ගියොත් ස්නායු සංකූලතාව පවා ඇති වෙන්න පුළුවන්. කොහොමද මම මේ ගැන අවධානයෙන් ඉන්නේ මොනවද රෝග ලක්ෂණ? මේක චර්ම රෝගයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්ද වෛද්‍යතුමනි? ඇත්තටම ලාදුරු කියලා කියන්නේ බැක්ටීරියාවක් මගින් බෝවන රෝගයක්. මේ බැක්ටීරියාව හානි කරන්නේ සමත සහ පර්යන්ත ස්නායුවලට. අපි ස්නායු හානි වෙන බව ඇත්ත. නමුත් අර අංශභාගය වගේ රෝග ලක්ෂණ එහෙම නැත්නම් ඉනෙන් පහළ පන නැතිවීම වගේ රෝග ලක්ෂණ, ඒ කියන්නේ මොළයේ සුෂුම්නාව සම්බන්ධ වෙන ඒ වගේ රෝග ලක්ෂණ ඇති කරන්න බැහැ ලාදුරු රෝගී. ලාදුරු රෝගියට පුළුවන් වෙන්නේ ශරීරයේ අතපය වගේ දුර තැන්වල තියෙන ස්නායුවලට තමයි ලාදුරු රෝගය හානි කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේක අපි පොදුවේ ගන්නවා චර්ම රෝගයක් විදිහට. නමුත් ස්නායු ආබාධ අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක හැම රෝගියාගේම වාගේ යම් මට්ටමකට ස්නායු හානි වීමක් වෙනවා. නමුත් ඒක පෙන්නුම් කරන්නේ රෝගීන්ගෙන් කුඩා ප්‍රතිශතයකට විතරයි. එතකොට සමසහ ස්නායු කියන දෙකටම බලපානවා. මේ බැක්ටීරියාව කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ ශ්වසන මාර්ගය හරහා. ස්පර්ශයෙන් නෙමෙයි. දැන් මේක විශේෂයෙන් කියන්න ඕන දෙයක්. මොකද මුග දෙනෙක් ඉස්සර හිතුවා මේක ලාදුරු කියන්නේ අල්ලලා බෝ. ඒ කියන්නේ ලාදුරු රෝගියෙක් ස්පර්ශයට නුසුදුසු කෙනෙක්, අල්ලන්න බැරි කොන් කරන කෙනෙක් විදිහට නී ඉස්සර සැලකුනේ රෝගිය ගැන නොදන්නා කාලේ. එතකොට අර දැන් උනත් නිකන් ඔය පොඩි තියෙනවා කෙනෙක් කොන් කරනකොට ආ මට ලාදුරුයි කියලාද හිතනවද වගේ අදහසක්. ඒ මට ලාදුරු කියලා හිතනවා. ඔව්. ඒක ඇත්තටම වැරදි. ඒක ඒ මිනිස්සු කොන් කිරීම කොහෙත්ම වෙන්න ඕනේ නැහැ. ස්පර්ශයෙන් බෝ වෙන්නේ නැහැ. හුස්මෙන් බෝ වෙන්නේ. එතකොට දැන් හුස්මෙන් බෝ වෙන්නේ කියලා කියන්නේ රෝගේ බෝ කරන්න පුළුවන් මට්ටමේ රෝගේ තියෙන කෙනෙක්ගේ ශ්වසන මාර්ගයෙන් පිට වෙන බිඳිති. හුඟක් දෙනකොට තේරුම් ගන්න පුළුවන් අපි කොවිඩ් ගැන කිව්වොත්. හැබැයි කොවිඩ් වගේ අර ඉතා පහසුවෙන් බෝ වෙන්නේ නැහැ. දීර්ඝ කාලීන සම්බන්ධතාවයක් තියෙනවා. ඒ කියන්නේ රෝගකාරක විෂබීජය පිට කරන්න පුළුවන් කෙනෙක් එක්ක දීර්ඝකාලීන සම්බන්ධතාවක්. මේක අපි කියන්නේ සාමාන්‍යයෙන් සතියකට පැය 20ක වගේ ආශ්‍රයක්, මාස 3ක් 4ක්. එතකොට ඔබට තේරෙනවා මේ නිකම් බස් එකේ යනකොට දකින්න කෙනෙක්ගෙන්, ඔෆිස් එකට ඇවිල්ලා වැඩක් කරගෙන ගිය කෙනෙක්ගෙන් බෝ වෙන්න බෑ. සමීපතමෙක් විය යුතුයි. එතකොට තමන්ගේ ගෙදර හෝ සේවා ස්ථානයේ හෝ සල්ල. මේ වගේ ක්‍රමයකට තමයි ගොඩක් වෙලාවට ලාදුරු රෝගය කෙනෙක්ගෙන් කෙනෙක්ට බෝ වෙන්නේ. රෝග ලක්ෂණ ගැන කිව්වොත් ජනතාව හොඳම දැනුවත් වීම තියෙන රෝග ලක්ෂණය තමයි අමේ පැහැයට වඩා අඩු ලාපැහැති ලප. මේවයේ සංවේදනය අඩු. ඒ කියන්නේ දැනෙනවා අඩු. සමහර විට රෝගියාට තේරෙන්න පුළුවන් මේකේ සංවේදනය අඩුයි කියලා. සමහර විට වෛද්‍යවරයෙක් පරීක්ෂා කරද්දී තමයි ඒකේ සංවේදනය අඩු බව දැනෙන්නේ. සරලවම කිව්වොත් මේක අලුහං ලපයක් වගේ. හැබැයි දැන් අලුහං ගත්තොත් ලප හුඟක් තියෙනවා. මෙතන ඉන්නේ එක පොඩි ලපයක් වගේ. ඒතර අලුකමක් වගේ පුංචි ලපයක් කිසි වෙනසක් නොවී මාස ගාණක් එහෙම නැත්නම් අවුරුදු ගාණක් තියෙනවා. මේක ලාදුරු කියලා අපි හිතන්න වෙයි. එතකොට මේක තමයි ප්‍රධානම රෝග ලක්ෂණය. අපේ රෝගින්ගෙන් වැඩි පිරිසකට තියෙන මේ ලක්ෂණ. දරුවෝ ගත්තොත් දරුවන්ගෙන් වැඩිම පිරිසකට තියෙන්නේ මේ ලක්ෂණ. ඔක ඊට වඩා දුරදිග ගිහිල්ලා කාලයක් විෂබීජ ඇඟේ තියෙනකොට මේ වගේ ලප වැඩිපුර එනවා. එතකොට හුඟක් වෙලාවට අලුහං කියලා වරද්ද ගන්න පුළුවන්. පිට පුරාම සුදු ලපාවහම අපේ ජනතාව හිතන්නේ අලුහං ගැන මිස ලාදුරු ගැන නෙමෙයි. හැබැයි මේකත් එක්ක අත්පාවල හිරියක් තියෙනවා. විශේෂයෙන් තරුව කෙනෙක්ගේ, දියවැඩියාව නැති කෙනෙක්ගේ අත්පාවල හිරියකුත් එක්ක ඇඟේ සුදු පාට ලප එනවා නම් කසන්නේ මුකුත් නැත්තම් ඒ ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. මේක ලාදුරු වෙන්න පුළුවන්. කසන්නේ මුකුත් නැති එක ලාදුරු ලපය කිසිම රෝග ලක්ෂණයක් පෙන්නුම් කරන්නේ නැහැ. තියෙන කෙනාට අපි සංවේදනය නැහැ කිව්වනේ. සංවේදනය නැති එක හුඟක් වෙලාවට කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. ඒත් දැන් මේ සුදු ලප ටිකක් තියෙනවා. කසන්නේත් නැහැ, රිදෙන්නේත් නැහැ, තුවාල වෙන්නේත් නැහැ, මුකුත් නැහැ ඔහේ තියෙන. ඉතින් එතකොට ඒ වගේ දෙයක් දැන් විශේෂයෙන් ලංකාවේ අලුහං කියන එක වැඩි ගණන් ගන්න දෙයක්ුත් නෙමෙයි. එතකොට මේ දෙකම එකතු වුණාම හුඟක් වෙලාවට වෙන්නේ අපි ඇහුවොත් කියන්නේ මං ඕක අලුහං කියලා හිතුව ගණන් ගත්තින්. එතකොට විශේෂයෙන්ම අපාහිරි ගතියක් එක මේ වගේ දෙයක් එනවා නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මේක තව දුර දිග ගියාම හැම පාට ලප ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ලාපාට නෙමෙයි. දැන් ඉන්නේ හැමෙන් ටිකක් උඩට ඉලි පිච්ච ගැටි. විශේෂයෙන් හැම තමයි මේ ලපේ තියෙන්නේ. හැම පැහැයම තමයි. හැමෙන් යම් ප්‍රමාණයකට උඩට ඉලිපිලා තියෙනවා. සමහර ලාවට මේවා නිකන් අර උළුඳු වඩයක් එහෙම නැත්නම් ඩෝනට් එකක් වගේ අර මැද සිදුරක් තියෙන වටේට රවුමක් වගේ තියෙන. අන්න එහෙම ලපෙන්න. මේ තත්වෙට එනකොටත් අත්පාහිරිය අනිවාර්යයෙන්ම තියෙන. මේකත් තව එහා මෙහා එහාට ගියොතින් අපි මුහුණේ වෙනස්කම් දැක්කේ මූණ ටිකක් කලින්ට වඩා පුරවලා දාලා වගේ
නළලේ ගැටි තියෙනවා ඊළඟට සමහරලාට ඇහි බැමි රෝම ගැලවිලා යන්න පුළුවන් අතට ඇහි බැම නැහැ වගේ දැනෙනවා කම්පිතිවල ගැටි තියෙනවා ඒ වගේම නිකට ප්‍රදේශයේ සහ තොල්වලට මේ වගේ වෙන වෙලාවෙදී ශ්ලේෂ්මල පටලවල විෂ බීජය තියෙන මේ වගේ කෙනෙක්ට තමයි Taman කතා කරනකොට කහිනකොට කිවිසුම් මරිනකොට අර විෂ බීජය පරිසරයට මුදා හරින්න පුළුවන් එතකොට ඔය හැම පාට ගැටි තියෙන අයගේ එහෙම නැත්නම් මුහුණේ වෙන ඒ අයට තමයි රෝගය අන්නයට බෝ කරන්න පුළුවන් එහෙම නැත්නම් අර තනි සුදු ලපේ තියෙන කෙනාගෙන් අනුන්ට රෝගය බෝ වෙන්නේ නැහැ. දැන් අපි ස්නායු ගැන කියවනේ. ස්නායු ගත්තොත් මූලිකම අවස්ථාවේදී අත්පාවල හිරිගතියක් එහෙම නැත්නම් සියුම් කටයුතු කරන්න බැරි කමක් දැන් සමහර වෙලාවට කෙනෙක් කියන්න පුළුවන් මට බත් කටක් අනාගෙන කන්න බෑ. ඇඟිලි ටික එකතු කරන්න බෑ මට දැනෙන්නේ නැහැ. අකුරු ලියනකොට මට ඉස්සර විතර ලස්සනට ලියන්න බෑ. අන්න ඒ වගේ දේවල් තමයි සමහර ලාට මූලික ලක්ෂණ. මෙතෙන්දී අපි හඳුනාගත්තොත් ස්නායු ආබාධය සම්පූර්ණයෙන් අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. සම්පූර්ණ සෝයක් ගන්න පුළුවන්. ඌට එහා ගියොත් ඇඟිලි වකුටු වීමක් එනවා අපි කියනවා ක්ලෝකෙල කියන්නේ අර කුරුල්ලෙක්ගේ කකුල් වල වගේ ඒ වගේ වෙන්න පුළුවන් ඇඟිලි ටිකක් මෙන්න මේ වගේ වකුටු වීමක් වෙන්න පුළුවන් එතන ඒ තත්ත්වයේදී හුඟක් වෙලාවට සම්පූර්ණයෙන් සුව කරගන්න අපිට අපහසු වෙනවා